අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්ද ප්‍රථමයෙන් සිරස්තල ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට පාලම් තුනේදී ජලහා කඳුළු ගෑස් ප්‍රහාර ජනපති ඉදිරියේ දිරුම් දුන් ඇමතිවරු වැඩ ආරම්භයි ප්‍රථමයෙන් දේශීය පුවත් වැටුප් ගැටළු ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්ති සමිති සඳහාය අධ්‍යාපන අමාත්‍යංශ ඉදිරිපිටදී ඊයේ විරෝධතාවයක නිරත වුණා විශාල පිරිසක් විරෝධයට එක්ව සිටීම හේතුවෙන් ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක්ද හටගෙන තිබුණා විරෝධතාකරුවන් පාලම් තුන හන්දියට පැමිණීමත් සමග පොලිසිය ජලහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා වැටුප් ගැටළු ඇතුළු එල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සඳහනය විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. පළවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේ අසලිනුයි මෙම විරෝධතා පාගමන ආරම්භ කෙරුණේ. එහිදී විරෝධතාකරුවන් විසිරුවා හරිනට පොලිසිය පළවත්ත පාලම් තුන හන්දිය ප්‍රදේශයේදී ජලහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළා. විරෝධතා කරුවන් ජලහා කඳුළු ගෑස් ප්‍රහාර මැදේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ ඉදිරිපිටට පැමිණියා. විරෝධතාකරුවන් දස දිනකට අධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් ලබා දෙමින් අනතුරුව විරෝධතාකරුවන් විසිර කී බවයි අප වාර්තාකරුවෝ ප්‍රකාශ කළේ. නොවැම්බර් 13 අයවැයෙන් වැටුපට දාලා මුදල් වෙන් කරන්න ඕනේ. රනිල් රාජපක්ෂ ආණ්ඩුව කියනවා නම් මේ වට සල්ලි නැහැ. අපි IMF එකෙන් දෙනකම් බලන් ඉන්න ඕනේ. අපිට අදාළ නැහැ. උඹලට මේක දෙන්න බැරි නම් ආණ්ඩුවේ දීලා ගෙදර යන්න ඕනේ. Tamanට බැරි ආණ්ඩුවක් තියන් ඉන්නේ ඇයි? නොවැම්බර් 3 වෙනිදාට පෙර අපිට විධිමත් සාකච්ඡාවක් නොදුන්නොත් මේ සම්පූර්ණයෙන්ම අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුව වට කරලා ඔවුන් අවහිර කරන බව මේ වෙලාවේදී ප්‍රකාශ කරමින් ඕගොල්ලෝ වැරදි තැනකට අත තිබ්බේ වැරදි පිරිසකට තමයි අද කඳුළු ගෑස් ජල ප්‍රහාර ඉල්ල කරේ විදුහල්පතිවරු 7000 කිගයි ගුරුවරු 45000 කිගයි උඹලට වගේ වගක් නැහැ රනිල් රාජපක්ෂ වාගේ පොලිසිය දාලා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදීව ඉතාමත් සාමකාමීව ආපු පාගමනට අද ජල ප්‍රහාර බැටන් ප්‍රහාර විතරක් නෙමෙයි කඳුළු ගෑස් විතරක් නෙමෙයි අන්න රබර් රුණ්ඩක් වෙඩි එල්ල කරලා පොළොන්නරුව අපේ ගුරු සහෝදරෙක්ගේ ඔළුවට හානි කරලා තිබෙනවා තුවාල කරලා තිබෙනවා අපි කියනවා ඕගොල්ලන්ට මේ විදියට මේ අරගල මැඩපවත්තන්න හදනවා නම් මර්ධනීය විදියට ප්‍රජාතන්ත්‍ර විරෝධ විදියට ඒකට ඉඳ තියන්න අපි ලෑසි නැහැ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ පසුගිය දා දියුරුම් දුන් නව අමාත්‍යවරුන් සියදුරයන්හි රාජකාරී ඊයේ ආරම්භ කළා. නව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩබාරගත් වෛද්‍ය රමේෂ් පතිරණ මෙහිදී ප්‍රකාශ කළේ ඉදිරියේදී සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනස්කම් රසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර තමා සෞඛ්‍ය අමාත්‍යදුරේ අතහැරියේ සතුටින් බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ද පරිසර අමාත්‍යදුරේ වැඩබාර ගනිමින් ප්‍රකාශ කළා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් සංශෝධනයක් සිදු කරනු ලැබුවා. එහිදී මේ දිනවල විශේෂ අවධානයක් යොමු වෙති. සෞඛ්‍ය අමාත්‍යංශයේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙලිය රඹුක්වැල්ල එම දුරෙන් ඉවත් කළා. ඒ අනුව නව සෞඛ්‍ය අමාත්‍යදුරේ හිමිවුණේ වෛද්‍ය රමේෂ් පතිරණටයි. කෙහෙලිය රඹුක්වැල්ලට පරිසර අමාත්‍යදුරේ පිරිනැමුණා. කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන මහින්ද අමරවීරට තවත් නව අමාත්‍යදුරයක් ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යදුරේ හිමිවුණා. මුදල් රාජ්‍ය අමාත්‍යදුරේ කටයුතු කරන රංජිත් සියඹලාපිටියට රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නවන අමාත්‍යදුරේ පිරිනැමීමටයි ජනාධිපතිවරයා පියවර ගත්තේ. ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන් නව අමාත්‍යවරුන් අද සියදුරයන්හි රාජකාරී ආරම්භ කළා.
ඖෂධ මිලදී ගැනීමේදී අදිසි මිලදී ගැනීම වලක්වා ගන්න මොනාරි වැඩපිළිවෙලක් ගන්නවද අපි විශේෂයෙන්ම අවස්ථානුකූලව ගත යුතු තීන්දුව ගන්න බව ප්‍රකාශ කළා බාල ඖෂධ රටට එන එක වලක්වා ගන්න මොන වගේ තීන්දුවක් කැමතුම ගන්න බලාපොරොත්තු වෙනවද බොහොම පැහැදිලිවම පසුගිය කාල සීමාව තුළ විශේෂයෙන්ම පැමිණුණු ආර්ථික අර්බුදයත් සමග රාජ්‍ය මූල්‍ය තත්ත්වයේ අයහපත් වීම නිසා යම් යම් ණයවර ක්‍රමවල විශේෂයෙන් යොමු වෙන්නත් රට සිදු වෙලා තිබුණා. ඒ අතරතුරදී ඇතිවෙච්ච ගෙවීම් පිළිබඳ ඇතිවෙච්ච ප්‍රමාද දෝෂයන් නිසා සමහරක් විට දන්න දීර්ඝ කාල සැපයුම් කරුවන් සැපයුම් ජල නිවත් වීමක් සිදු වෙලා තිබුණා. එෙහිදී යම් යම් අත්‍යවශ්‍ය කාරණා මත සිදුවීම් පෙළක් සිදු වෙලා තිබුණා. එෙහිදී අපි ඒ කටයුතු නිවැරදි කරන්නට අවශ්‍ය අනිවාර්ය ප්‍රතිපත්ති තීන්දුව ගන්න බැඳී ඉන්නවා. ගත යුතු නිවැරදි කිරීමේ පිළිවෙත් අනිවාර්යයෙන්ම කර ලබා ගන්න බවට ඒ වෙනුවට කටයුතු කරනකොට මම තමුන් අසලට පොරොන්දු වෙනවා. අවශ්‍ය ව්‍යුහාත්මක සහ පුද්ගල වෙනස් ස්ට්‍රීම් කරන්නට මම කටයුතු කරනවා කියන කාරණේ. අපේ උත්සාහය විය යුත්තේ පරිසරය කියන එක ආරක්ෂා කරමින් ඒ වගේම පරිසරය හරහා රටේ ඉදිරි වැඩපිළිවෙළ වලට ඒ දායකත්වයක් ලබා දෙමින් එය ආරක්ෂා කරන අතරතුරෙන් මේ කිසි විදිහේ ප්‍රගතියක් ලබා ගන්නට ගන්න උත්සාහය තමයි අපිට කරන්නේ. ඉතින් මම සෞඛ්‍ය අමාත්‍යාංශ ගැන කිව්වා. ඒ අවස්ථාවේදී මම හිතනවා කිසිම කෙනෙකුට යභියෝගය බාර ගන්න කැමැත්තක් තිබෙන්නේ නැහැ. කොවිඩ් වසංගතයත් එක්ක ඇති වෙච්ච තත්ත්වය. මම සතුටු වෙනවා අද දවසේ. ඒ තත්ත්වෙන් තිබ්බට වැඩිය හොඟාක් හොඳ තැනකට ගෙන හදලා. මොන විවේචන තිබ්බත් එදාත් එක්ක සංසන්දනයක් කරොත් සතුටෙක් තමයි එන්නේ. කෘෂි කර්මාන්තයයි වැබිලි කර්මාන්තයයි කියන්නේ දෙකම එකක්. මේක දෙකම එකම ශේෂ්ත්‍රයේ ඉන්නේ. දැන් බැලුවොත් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ අපේ අමාත්‍යාංශය තියෙන්නේ. ඒකේ කාර්යාල පහක් විතර තියෙනවා. ඒ කාර්යාලය ඇතුළේ තමයි මේ අමාත්‍යාංශින් ඔක්කොම නිලධාරී එක එක කාමරවල ඉන්නේ. තල් ඉන්නෙත් ඒකේ, පොල් ඉන්නෙත් ඒකේ, රබර් ඉන්නෙත් ඒකේ, කජු ඉන්නෙත් ඒකේ ඔක්කොම ඉතින් එක එක තැනකට මේ කෙනේක මම හිතන්නේ මේ පිළිබඳව මේක විශේෂඥයන් අවස්ථා ගණනාවකදී මේ පිළිබඳව ඉන්න විශේෂඥයන් කියපු දෙයක් තමයි වෙච්ච වැරද්දක් තමයි ජනාධිපතිතුමා නිවැරදි කළා තියෙන්නේ. ප්‍රතිසංස්කරණය කියන වචනේ තමයි මම හිතන්නේ මෙතන තියෙන වැදගත්ම ප්‍රතිසංස්කරණය කියලා අපි කියන්නේ විශේෂයෙන්ම තිබුණු තැන ඉඳන් ඉතාමත් ධනාත්මක වේගවත් වෙනසක් කාර්යක්ෂමතාව වැඩි කිරීම වෙන්න පුළුවන් නාස්තිය අවම කිරීම වෙන්න පුළුවන් ඵලදායිතාව වැඩි කිරීම වෙන්න පුළුවන් ධනාත්මක කාරණා වඩාත් ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙන යාම තමයි මම විශ්වාස කරන්නේ ජනාධිපතිතුමා මේ වගකීම මට පැවරීමේ බලාපොරොත්තු වෙන්නේ අමාත්‍ය දුර සංශෝධනයේ සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශවයන් මෙලෙස අදහස් පළ කර සිටියා සෞඛ්‍ය අමාත්‍යවරයා පමණක් නෙමෙයි මේ රටේ සෑම ශ්‍රේෂ්ඨකම අමාත්‍යවරු ටික ගත්තාම තනිකර මීහරක් ටිකක් තමයි මේ රට පරිපාලනය කරගෙන යන්නේ. ඒක ඇතුළේ හොඳ පිරිසකුත් ඉන්නවා බුද්ධිමත් පිරිසකුත් ඉන්නවා. නමුත් බහුතරයක් මීහරක් නිසා අතලොස්සකට කරන්න පුළුවන් දෙයක් නැති බව අපිට පැහැදිලිව තේරෙනවා. රට ගැන හිතනවාද, ඇමති දුර ගැන හිතනවාද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලාවත්, ඔහොට්ටුව කියලාවත් අලුතෙන් වෙන කිසිම දෙයක් ඇමති මණ්ඩලයට පත් කරලා නැහැ. ඉතින් ඇමති මණ්ඩලයේ ඇමති සංඛ්‍යාව එකමයි. ඒක කළමනාකරණය කරලා තියෙනවා ඒ වෙනත් විදිහකට. ඒක තියෙන වරද්ද මොකක්ද? දැන් රමේෂ් පතිර ඇමතිතුමාට ලොකු වගකීමක් තිබෙනවා. බාල ඖෂධ ගෙන්නපු ඖෂධ මාෆියාව ගැන හොයන එක. බාල ඖෂධ නිසා අහිමි වෙච්ච ජීවිතවලට වගකීම යුත්තා නීතිය හමුවට පමුණුවන එක. ඒ අහිමි වෙච්ච අසීමිත ධනස්කන්ධය ලබා ගැනීමේ ක්‍රම අනුගමනය කරන්නේ. අදරත් පාර්ලිමේන්තු බහුතරයක් ඉන්න පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. එඳ ඉතින් පොදු ජන පෙරමුණත් එක්ක එකගතාවයක් අනුව තමයි ජනාධිපතිතුමා කටයුතු කරන්න ඕනේ. නමුත් මම දන්නේ නැහැ මොන හේතුවකටද මේ වගේ විදියට අමාත්‍ය මණ්ඩලය වෙනස් කරලා අමාත්‍යවරුන්ට පත් කිරීම කියන වෙන ඇත්තටම අපි කනගාටු වෙනවා. ඇමතිවරු වෙනස් වෙනවා, කැබිනට් එක වෙනස් වෙනවා. කුට්ටමේ තියෙන කොළොලින්ම තමයි ඇදලා ගහන්නේ. වෙන අලුතින් කොළ එන්නේ නෑ ඔය කුට්ටමට. කොච්චර අනලා 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 ගැහුවත් එක කුට්ටමේම කොළ තමයි. ඒ නිසා ඔය අලුතින් ඇමති දිවුරුන් දුන්නයි කියලා බලාපොරොත්තු ඇති කරගත යුතු නැහැ. ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමණියම් පවසනවා. මේ අතර පසුගිය මස මෙරට වෙළඳ භාණ්ඩ අපනයනය ඩොලර් මිලියන 951.5 දක්වා පහත බැස තිබෙනවා. එය පසුගිය වසර හා සාපේක්ෂව 12%කට ආසන්න පහත වැටීමක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමණියම් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සේමසිංහ අතර හමුවක් ඊයේ පැවැත්ුණා. ඒ මුදල් අමාත්‍යංශයේදී ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත්තේ. ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණ නිසි පරිදි ක්‍රියාත්මක කිරීම අතින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවීම ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය ලබා දීම සඳහා හේතුවක් වන බවද ඔහු සඳහන් කළා. විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසුවේ ප්‍රතිසංස්කරණ යෝජනාවලින් බහුතරයක් නියමිත පරිදි අවසන් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලබා ගැනීමේ මාර්ගයට අවතීර්ණ වී ඇති බවයි. මෙහිදී අදහස් දක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන සහය අගය කර තිබෙනවා. දෙවන වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසුවන බව පෙන්වා දුන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සම්පූර්ණයෙන් අවසන් කිරීම මෙරට තිරසර ආර්ථිකයක් නිර්මාණය කිරීමට හේතුවන බවයි. විශේෂයෙන් ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සහ ඊට ඉන්දියාව ඇතුළු සෙසු රටවල් ලබා දෙන සහයෝගය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. මෙතර ශ්‍රී ලංකා රේගුව නිකුත් කරන ලද తాවකාලික දත්තවලට අනුව 2022 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේදී මෙරට වෙළඳ භාණ්ඩ අපනයන ඇමරිකානු ඩොලර් මිලියන 951.5ක් දක්වා අඩු වී තිබෙනවා. එය 111.88ක අඩුවීමක්. එසේම එය පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 114.94ක අඩුවීමක් බවයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිලි රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අපනය නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී තිබෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.